කාබනිකද රසායනිකද කියන ප්‍රශ්නත් එක්ක තවමත් රට පුරා ගොවි ජනතාව සිය වගාවන් කරගෙන යාමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ගිරිතලේ ව්‍යාපාරයේ වී ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර මාසයක් ගත වී තිබෙනවා. මෙම ගොවීන් පසුගිය කන්නවල ඉතිරි වූ යූරියා පොහොර දමා එක් කොටසක් වගා කිරීම සිදු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම කොටසේ ගොයම් පැල අඩියක් පමණ වැඩි ඇති බවයි. කෙසේ වෙතත් රජය ලබා දුන් දියර පොහොර දමා වගා කළ කොටසේ ගොයම් අඟල් දෙකක් තුනක් පමණ වැඩි ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ රජයෙන් කියපු විදිහට වැඩ කරපු කෑල්ලක් තමයි මේ පැත්ත තියෙන්නේ. මේ පැත්තත් ඒක එක දවසම මේ වගා කරේ. ඉතින් මම මේ ටිකට ගැහුවා යූරියා ටිකක් ගිය කන්නේ ඉතුරුලා තිබිලා. ඒකේ සාර්ථකත්වයත් මේකේ තියෙන දුර්වලතාවයත් ඔබතුමන්ලට දැන් පේනවා ඇති. ඉතින් අපිට මොනවා හරි සහනයක් ලබා දෙන්න අපිට යූරියා ටික තියෙනවා නම් මේවා හරියට කරගන්න පුළුවන්කමක් තියෙනවා. මට මේවා කියනකොට ඇඬෙනවා. මොකද මගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට කන්න බොන්න දෙන්නේ අපි මොනවද? මුදේ මුට ගහන්න ඕනේ මේ සිය වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව මැදවච්චිය ගොවීන් තවමත් පීඩා විඳිනවා. රජය තමන්ට වන්දි ලබා දීමට පියවර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ. මෙවලේ හොඳට වී පැටෙව්වා. අර අසුචි වාගයක් දුන්නා ඒ වගාපර අර තිබුණු එකත් පාත් වුණා. මෙවට අර ගෙනාපු අර බූලි මෙව ජරාව දැම්මා. ඒ වගාලා ඉන්න බැරි පාරේ යන මිනිස්සුත් බැන්නා. මාස දෙකේ ගොයම් ගා කියන්නේ මහ බණ්ඩි දැන් තීන්දුවන මේකේ බණ්ඩියක් නැහැනි. මහ පාරේ හිඟා කන්න තමයි වෙන්නේ ළමයි අරගෙන ගිහින් පාර දිගට. හිඟා කන්නවත් මිනිසුන්ට තියෙන්න බෑ හිඟන්නටවත් දෙන්න. ඒ ලොකු ලොකු මිනිසුන් රට රටවල් වල ගිහිල්ලා අපිට මේ ණය තුරස් වලින් බේරෙන්න බෑ. තිබ්බට වැඩියෙන් අපි ණය වෙලා අවසාන වෙලා තමයි පස්ස බලන්නේ. මේ කොහින්දෝ ගෙනාපු අසූචි ජනතාව ගෙවල්ලස්සේ තියන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්. ඒවට කර කියා ගන්න දෙයක් නැහැ. පුළුවන් නම් ගොවියට නඩු දාලා පෙන්වන්න බලන්න. ලැජ්ජ නැද්ද? පීඩාවට පත් වෙච්ච ගොවි ජනතාවට තවත් නඩු දාන කතා කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.